දැන් එහෙනම් කල්පනා කරලා බලමු ටිකක්. අපි කොහොමද මේක තේරුම් ගන්නේ කියලා? මේ අනිත්‍ය, දුක්ඛ, අනාත්ම කියන මේ ලක්ෂණ තුන තේරුම් ගන්න අපි කොයි විදිහටද යමු වෙන්න ඕන කියලා අපි ටිකක් බලමු. දැන් එතකොට මුලින්ම බුදුරණවහන්සේ දේශනා කරන්නේ අනිත්‍යයිනේ. අනිත්‍ය නිසායි දුක. හොඳට මතක තියාගන්න, බුදුරණවහන්සේ කවදාවත් අනාත්මය දකින්න කියන්නේ නැහැ ඉස්තරලාම කෙනෙකුට. කෙනෙක් අනාත්මය දකින්න ගියොත් දුස්තියක්. එයා දකින්නේ අනාත්මය කියලා මොකද්ද? මට අනාත්ම බවක් දකින්න, මම මගෙන් ශුන්‍ය බව දකිනවා. මම දකිනවා මගෙන් ශුන්‍ය බව. හැබැයි දකින්න මම ඉන්න බව මට අහුවෙන්නේ නැහැ. බුදුරණවහන්සේගේ දේශනාව තියෙන මම ඒක කිව්වද දීඝනක සූත්‍රයේ. දීඝනක සූත්‍රයේදී බුදුරණවහන්සේ ළඟට එනවා දීඝනක. ඇයිදලා දීඝනක කියනවා, ස්වාමීන් මම මේ ලෝකේ සියලු දෘෂ්ටි ප්‍රතික්ෂේප කරනවා. එකම දෘෂ්ටියකට මම කැමති නැහැ. සියලු දෘෂ්ටි වලම අකමැති. බුදුරණවහන්සේ අහනවා දීඝනකගෙන්, දීඝනක ඔබ සියලු දෘෂ්ටි වලට කැමති නැහැ නේද? ඔබ සියලු දෘෂ්ටි වලට කැමති නැති දෙයක් කැමති නේද? සියලු දෘෂ්ටි වලට කැමති නැති බව ඔබ ඒකට කැමති නේ? එයාට ඒක අහුවෙන්නේ නැහැ. සියලු දෘෂ්ටි වලට අකමැති බව නම් මොන දෘෂ්ටියට එයා කැමති? ඒක Tamanට අහුවෙන්නේ නැහැ. සියලු දෘෂ්ටි ප්‍රතික්ෂේප කර කර යනවා. Taman තුල හැංගීමක් තියෙනවා. මොකද සියලු දෘෂ්ටි වැරදි කියලා. අන්න සියලු දෘෂ්ටි වැරදි කියන දෘෂ්ටි ආල්ලගෙන. අන්න ඒ වගේ තමයි පින්වතුනි. අපි විවිධ ක්‍රමවලින් අනාත්මයි අනාත්මයි කිය කිය යනවා. හැබැයි පින්වතුනි, අනාත්ම කියන්නේ අපි මම ඉඳලා අනාත්ම බව දැකිය යුත්තේ අනිත්‍ය දුක්ඛ ලක්ෂණයත් එක්ක. එහෙම නැතුව අනාත්ම බව දකින්න ගියොත් එයා තුළ තියෙන්නේ මොකද්ද? මමයි අනාත්මයි කියලා දකින්නේ. අද අපි ගොඩාක් කරන වැඩේ ඔක. කල්පනා කරලා 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 අපි හිතනවා මෙතන ආත්මයක් නැහැ, සත්වයක් නැහැ, පුජ්‍යලයක් නැහැ කියලා. හැබැයි ආත්මයක් තිබිලා සත්වයක් ඉඳලා පුජ්‍යලයක් ඉඳලාමයි මම මේ ආත්මයක් නැහැ, සත්වයක් නැහැ, පුජ්‍යලයක් නැහැ කියලා හිතන්නේ. හිතපු මම ඉන්නවා. හිතපු මම ඇති බව මට අහුවෙන්නේ නැහැ. ඒකයි තියෙන ප්‍රශ්නේ. බුදුරණවහන්සේ පැහැදිලි කරන්නේ මම නැහැ කියලා හිතන්න නෙමෙයි. සත්‍ය පුජ්‍යලයක් නැහැ කියලා හිතන්න නෙමෙයි. මොකද බුදුරණවහන්සේ කියන්නේ? ඔන්න අපි මේ බුදුරණවහන්සේ කියන කාරණා පොඩ්ඩක් බලමු. දැන් අනිත්‍ය දේන ඉස්සල්ලාම කියන්නේ, දැන් අනත්ත ලක්ෂණ සූත්‍රය ගත්තාම අනිත් දේවල් ගොඩක් කියලා ගත්තාම මුලින්ම විග්‍රහ කරන අනිත්‍ය. හැබැයි මේ පිළිවෙලට තුන දැකපු කෙනාට වෙන වෙනම වඩන්න පුළුවන්. තේරුණාද? අනිත්‍ය දැකලා දුක දැකලා අනාත්ම මේ තුන දැකපු කෙනාට එයාට වෙන්වෙන් වශයෙන් වඩන්න පුළුවන් අනාත්ම වෙනම, අනිත්‍ය වෙනම, දුක වෙනම. ඒ අය එයා දැකලා ඒක උදාන සූත්‍රයේ පැහැදිලි කරනවා. ඊළඟ මේකී සූත්‍රයේ බුදුරණවහන්සේ පැහැදිලි කරනවා අනිත්‍ය සංඥාව යමෙක් වඩනවනම් අනාත්ම සංඥාව පීඨනවා. කමුතිය වඩන්න දෙයක් නැහැ. හැබැයි පීඨපු කෙනාට වෙන්වෙන් වශයෙන් වඩන්න පුළුවන්. ඒක උදාන සූත්‍රයේ පැහැදිලි කරනවා. මුලින් කෙනෙක් ඉන්නවා පංචපාදනස්කන්ධයන් අනිත්‍ය වශයෙන් දකින්න නැතුව එයා වඩනවා. මේක පටම හෝතල සූත්‍රයේ පැහැදිලි කරනවා. මම නෙවෙයි, මගේ නෙමෙයි, මට ආයිති නෑ, අතීතයේ මම කළ දෙයක් නෑ, අනාගතයේ මම කළ දෙයක් නෑ. එයා භවයට කැමති නෑ. බලන්නේ සූත්‍රයේ හොයාගෙන බලන්න කෙනෙක් පටම හෝතල සූත්‍රයයි පුරිස ගති සූත්‍රය. ඔන්න මේ සූත්‍ර දෙක බලන්න. එයා කල්පනා කරනවා මොකද්ද, මම කියලා දෙයක් නැහැ, මට ආයිති කියලා දෙයක් නැහැ, අතීතයේ හිටියේ නැහැ, අනාගතෙත් මම කියලා දෙයක් නැහැ. මෙහෙම වඩන කෙනාට භවය ගැන පිළිකුණක් හට ගන්නවා, පැවැත්මට කැමැත්තක් නැහැ. ඒ වගේම නිවනට කැමැත්තක් තියෙනවා. මෙයා කියනවා බුදුරණවහන්සේ ධර්මයෙන් පිට තියෙන ශ්‍රේෂ්ඨම දෘෂ්ටිය. බලන්න මේතන බුදුරණවහන්සේගේ ධර්මය නෙවෙයි කියලා කෙනෙකුට හිතන්න බෑ. එච්චර සූක්ෂමතාවකින් අහුවෙලා යනවා. ඒකට ඇයි හේතුව? අනිත්‍ය බව නොදක අනාත්ම බව වඩන්න යන එක නිසා. එයා තුල හට ගන්නවා මොකද්ද? මම කියලා දෙයක් දැන් නැහැ, අතීතේ මම කියලා දෙයක් නැහැ, අනාගතේ මම කියලා දෙයක් නැහැ. එහෙම සංකල්පනාව තියෙන කෙනාට හිතෙනවා කවදාවත් එයා භවයට කැමැත්තක් ඇති වෙන්නේ නැහැ කියනවා. ඒ වගේම භව නිරෝධයට නිවනට කැමති වෙන්නේ. අන්නේ දෘෂ්ටිය යමෙක් වඩනවා නම් එයා හැබැයි ශ්‍රේෂ්ඨ දෘෂ්ටියක්. ලෝකෝත්තර මාර්ගයෙන් පිට දින ශ්‍රේෂ්ඨම දෘෂ්ටිය කියන එක. ඒක කෙනෙකුට අල්ලගන්න බැ. අපි ගොඩක් වෙලාද හිතන්නේ මෙන්න මේකයි නිවන් මාර්ගය කියලා. නමුත් අපට අහුවෙන්නේ නැහැ ඒක.
ඒක තියෙනවා පඨම කෝසල සූත්‍රයේ පුරිස ගති සූත්‍රයේ. අන්නේ දේශනා දෙක බලන්න. උදාන සූත්‍රයේ ආයි සංයුත්තනිකාය 3. උදාන සූත්‍රයේ ලක්ෂණ පැහැදිලි කරන මෙතන තියෙන පින්වතුනි නෝචස්ස නෝචමේසියාන භවිස්සති නමේ භවිස්සාමේ කියලා ඒ පාඨයක් විග්‍රහ කළා මේ අනාත්මය පිළිබඳව. එතන භාෂාව විවහාරයේ දෙවිදිය විග්‍රහ කරන එකක් උත්තම පුරුෂ අනික පතම පුරුෂ. පතම පුරුෂ උත්තම පුරුෂයකේ තියෙන්නේ මමයි අනාත්ම වඩන්නේ. ප්‍රථම පුරුෂයකේ තියෙන්නේ මම අනාත්මයක් කඩනවා නෙවෙයි ක්‍රියාවක් හැටියට දකිනවා. අතන මමයි අනාත්ම වශයෙන් වඩන්නේ. දෙන්න එකම විදිහට වඩන්නේ හැබැයි වෙනසක් නැහැ. හැබැයි ආධ්‍යාත්මය තුලයි වෙනස තියෙන්නේ. හැඟීම තුලයි කෙනෙක් වඩනවා මම. ඒකේ භාෂා දෙකම වෙන වෙනසෙන් තියෙනවා. එකක් උත්තම පුරුෂෙන් තියෙන්නේ පුංචි වෙනසක් තියෙන්නේ. අනිත් එක ප්‍රථම පුරුෂෙන් තියෙන්නේ. අනිත් කෙනා වඩන්නේ මම වඩනවා නෙවෙයි මග හැටියට වැඩින එක. අන්නේ උදාන සූත්‍රය තුළ තියෙනවා. ආනේ සප්පාය සූත්‍රය තුළ තියෙනවා. ඒ මාර්ගය යන කෙනා වඩන එකත් මම මුල් වෙලා ප්‍රථම පුරුෂය ප්‍රදාන කරගෙන වඩන එකත් උත්තම පුරුෂය ප්‍රදාන කරන වඩන එකත් උත්තම පුරුෂය කියන්නේ මම ප්‍රදාන වෙයි මමයි චේත්ත මම තමයි මේක කරන්නේ. උදාන සූත්‍රයේ පැහැදිලි කරනවා අනිත්‍ය වශයෙන් දකින කෙනා දුක් වශයෙන් දකින කෙනා අන්න අනත්ත්ව වශයෙන් දකිනවා. එයාට අන්න වඩනවා ඔය විදිහටම. එයා හැබැයි දෘෂ්ටියකින් නෙවෙයි වඩන්නේ. එයාට කොහොමද තියෙන්නේ? භවයට කැමති නෑ. භව නිරෝධයට කැමති. මම නැති බවම දිනුගන්නේ. හැබැයි වෙනද තියෙන්නේ එකිනෙක කෙනාගේ හැඟීමෙන්. ඒක තේරුම් ගන්න පුළුවන් නුවණ ඇති කෙනාට විතරයි. අනිත් කෙනා රැවටෙනවා. ඇයි රැවටෙන්නේ? එයාට ඒ තමයි ප්‍රත්‍යක්ෂය. මම නැති බවමයි ප්‍රත්‍යක්ෂය. බුදුරණවහන්සේගේ සූත්‍රයක් තියෙනවා සුණක්කත් කියලා. ඒක පැහැදිලි කරනවා බුදුරණවහන්සේ ළඟට ඇවිදින්නා අරහත්ත්වයට ප්‍රකාශ කරන භික්ෂුවන්. අරහත්ත්වය. සුණක්කත් අහනවා ස්වාමී ඔක්කොම රහත්ද නෑ. ඉතින් කියලා දෙන්නේ නැද්ද? වැඩක් නෑ කිව්වට. බුදුරණවහන්සේ කියන්නේ. ඇයි? තමන්ට සාක්ෂාත් වෙලා අරහත්ත්වය කියලා තේරුම් ගන්න තියෙන්නේ. තමන්ට අනාත්ම බව සාක්ෂාත් වෙලා ධර්මය හොඳට දන්නවා. අනිත්‍යව දන්නවා. බුදුරණවහන්සේ කිව්වත් ඒක පිළිගන්න නැමෙන්නේ එච්චර සාක්ෂාත් වීම. කොහොම මුලාවක්ද? අන්න ඒකයි ධර්මයේ තේරුම් නොගෙන යන එකේ ආදීනමේ. ධර්මයේ වටහා ගන්න නැතුව යන එකේ ආදීනමේ අන්න ඒකයි මුලාවේ මුලාවටපත් වෙනවා. ඒකයි මං හැම වෙලෙම කියන්නේ තමන්ගේ තේරෙන මට්ටමට ගන්න එපා. තමන්ට වැටෙන මට්ටමට ගන්න එපා. බුදුරණවහන්සේ කියපු දේ අනුව බලන්න. බුදුරණවහන්සේ කියපු දේ අනුව බලන්නේ නැතිකම නිසාමයි පින්වතුනි අද බොහෝ අය මුලාවෙන් මුලාවට පත් වෙලා යන්නේ. සමහරු භාවනා කරලා මුලා වෙනවා, සමහරු අර්ථ බැලලා මුලා වෙනවා. මේ ඔක්කොටම හේතුව ශ්‍රද්ධාව නැතිකම, ධර්මයේ ඉගෙන ගන්න නැතිකම. ඒක නිසා ධර්මයට මූලික තැන දෙන්න. බුදුරණවහන්සේ දෙන උදාහරණ දැන් මම කෝ පිළිගන්න එපා. මොකද ඒකට හේතුව අපි බලන්න ඕනේ ධර්මයත් එක්ක. බුදුරණවහන්සේ දේශනා කරනවා එතනදී උදාහරණයක් කියනවා. ඔන්න කෙනෙකුට විෂ ඊතලයක් කරනවා. ඥාතීන් නිවිලා මේ විෂ ඊතලේ වෙදෙක් අයින් කරනවා. අර මනුස්සයෙක් කරන් ගිහින්. හැබැයි ඇතුලේ විෂ නැද්ද? පිටට පේන විෂ නැහැ. පිටට පේන්නේ නැහැ ප්‍රශ්නය. නමුත් විෂ තියෙන්නේ ඇතුලේ. විෂ එහෙමම ඇතුලේ. වෛද්‍යාචාර්ය කියනවා මේක ඇතුලේ විෂ තියෙනවා. මෙන්න මේ විදිහට පිළිපන් යොමු වෙන්න විසයින් කරගන්න. ඉතින් ඒ බස අහන්නේ නෑනේ. ඉතින් ඒ බස අහන්න නැතුව තියෙද්දි එයා ඒකට පිළිපන් වෙයිද? නෑ. අන්නේ වගේ තමයි පිටින් එන අකුසල් කිසි දෙයක් නෑ. මම කියලා දෙයක්වත් අහුවෙන්නේ නෑ. හැම එකක්ම නැතිලා යනවා. හැබැයි මම කියන බව මට අහු නොවුනට මම කියන බව තුල පිහිටලා ඉන්නේ. ඒකයි සක්කාය දිට්ඨිය ප්‍රශ්නේ ඇති වෙන තාක්කල් එයා සක්කාය දුරු කරන්න හොයන්නේ නැහැ. එයාට කාමරාගේ ප්‍රශ්නේ. අපි ඔක්කොටම කාමරාගේ ප්‍රශ්නේ පින්වතුනි. කාමරාගේ පැටියයි. අපිට තාම සක්කාය දිට්ඨි ප්‍රශ්නයක් වෙලා නැහැ. ඒ නිසා අපි හොයන්නේ දැන් මොකද්ද? අපිට තියෙන ප්‍රශ්නේනේ දුරු කරන්න හොයන්නේ. මොකද්ද ප්‍රශ්නේ? කාමරාගේ පැටියයි. ඉතින් අපි ඒක දුරු කරන්න හොයනවා. අපිට ඒක දුරු වෙනවා. අපි හිතනවා මේ නිවන මාර්ගය යන්නේ කියලා. හැබැයි බුදුරණවහන්සේ වෙන මාර්ගෙ නෙමෙයි යන්නේ.
අපට ප්‍රශ්නේ තිබ්බදී අපට දුර වෙලා ගියා. අපි හිතුවා බුදුරණවහන්සේ කියපු දේ තමයි මේ කරේ කියලා. නමුත් ප්‍රශ්නේ තිබිය යුතු බව හොඳට තේරුම් ගන්න ඉස්සෙල්ලාම සක්කාය දිට්ඨිය. කාමරාගපටි කියේ නෙමෙයි. සක්කාය දිට්ඨිය ප්‍රශ්නේ තේරුම් ගත්ත කෙනා සක්කාය දිට්ඨිය දුරු කරන්න උත්සාහ කරන්නේ. අද අපි ඔක්කොම දුරු කරන්න උත්සාහ ගන්නේ මොකද්ද? කාමරාගය පටිගියයි. ඇයි අපට ප්‍රකට ප්‍රශ්නේ ඕකනේ? ඉස්සෙල්ලාම ප්‍රශ්නේ තේරුම් ගන්න. ප්‍රශ්නේ තේරුම් ගන්න බෑ ධර්ම ඉගෙන ගන්න නැතුව. දැන් බලන්න මම මේ මෙතෙන්ද ආවර මුල ඉඳලා පටන් අරගෙන අපේ ප්‍රශ්නෙට අපි යන්නට ඕන කියලා. මුලින්ම අපේ ප්‍රශ්නේ ජරා මරණ තමයි. නමුත් දැන් ධර්මයේ ඉගෙන ගන්නකොට ප්‍රශ්නේ වෙන්නේ ජරා මරණ නෙමෙයි, සක්කාය දිට්ඨිය. කාමරාගෙත් නෙමෙයි සක්කාය දිට්ඨිය. මේ ප්‍රශ්නේ කෙනෙකුට තේරෙන තාකල් එයා මුලාවේ මුලාවට යනවාමයි. අර්ථ විශ්ලේෂණත් මුලා වෙනවා, භාවනා කළත් මුලා වෙනවා. හැබැයි තාවකාලික සැපයක් කල්පගානකට ලැබෙනවා. ධර්මයේ අහිමි වෙලා යනවා. සක්කාය දිට්ඨිය කැඩෙන්නේ නැහැ. එතකොට එහෙනම් පින්වතුනි, දැන් මම පැහැදිලි කරගෙන ආවේ මේ අනාත්මයේ වැරදි විදියට ගැනීම. මේ අනාත්මයේ වැරදි විදියට ගැනීම නිසා මුලාවටපත් වීම. මේක බුදුරණවහන්සේගේ දේශනාව තුළ තියෙන්නේ. සබ්බා සූත්‍රය ආයෙ පැහැදිලි කරනවා අනාත්මය හඳුනගන්නව ආත්මය ඉඳලා. ආත්මය හඳුනගන්නව අනාත්මය ඉඳලා. කෙනෙක් අනාත්මය කියලා දකිනවා. ආත්මය ඉඳලා මේක දෘෂ්ටියක් කියනවා බුදුරණවහන්සේ. සබ්බා සූත්‍රය පැහැදිලි කරනවා. මම ඒකයි කියන්නේ බුදුරණවහන්සේගේ දේශනා අධ්‍යයනය කරන්න කියලා. අපට යම් කිසි කෙනෙක් කියනවා මේ විදිහට වඩන්න කියලා, ඒක වැඩෙනකොට ආ මම දැන් නිවන් දකි කියලා එහෙම වඩලා හරියන්නේ නැහැ. ඒක හොඳයි අපට සමාධියක් ඇති කරගන්න. නිවන් දකින්න නෙමෙයි. නිවන් දකින්න බුදුරණවහන්සේ කියපු දේ අනුව යන්නට ඕනේ. බුදුරණවහන්සේ කියපු දේ අනුව යන්නත් අපට නිවන් දකින්න බෑ. එහෙනම් බුදුරණවහන්සේ කිව්ව දේ අපි හොඳට ඉගෙන ගන්න වෙනවා. ඒක ඉගෙන ගත්තේ නැතිනම් පින්වතුනි අපට වෙන අසාධාරණේ, අපි වැටෙන අසරණත්වය අය කාටවත් ගොඩ ගන්න බෑ. කිසි කෙනෙකුට බෑ. විශේෂයෙන්ම අපට අර විදිහ සාක්ෂාත් වීමක් ඇති වුණොත් බුදුරණවහන්සේ කිව්වේ කැව නැත්තම් ඉතින් අනික් කෙනෙක් කියන්නේ ආයිද? ආයිද කවුරුත් කියන්නේ? බුදුරණවහන්සේ ළඟ පැවිදි වෙච්ච බුදුරණවහන්සේත් එක්ක ධර්මයේ මේ ඉගෙන ගත්ත ප්‍රායෝගිකව යම් කිසි වැඩවිල්ල පුරුදු කරලා අනාත්ම බව තේරුම් ගත්ත මුණාවටපත් වෙච්ච කෙනා බුදුරණවහන්සේ කියන දේ අහන්නේ නැත්තම් අනික් මේ ලෝකේ කවුරු කිව්වත් ආයිද? නෑ නේද? අන්න ඒ නිසා බුදුරණවහන්සේගේ ධර්මය හොඳට ඉගෙන ගන්න කිව්වොතන. එහෙම නොවුනොත් එහෙම අපි සියලු දෙනාම දුෂ්ටි ජාලාවක හිර වෙනවා. මතවාද ජාලාවක හිර වෙනවා. මේ අවස්ථාව අපට අහිමි වෙලා යනවා. එහෙනම් බලමු අපි ඉස්තරලාම අනාත්මය තේරුම් ගන්න නෙමෙයි මොකක් තේරුම් ගන්නද? අනිත්‍ය තේරුම් ගන්න. මොකද්ද මේ අනිත්‍යයි කියලා කියන්නේ කියන එක තේරුම් ගන්න බලමු. දැන් අපි මොකද්ද මේ දැන් කරගෙන යන්නේ? දුක පිරිසිත හොයාගන්නේ කියන්නේ. දැන් අපට ඕනේ ජරා මරණ වලින් නිදහස් වෙන්න. ජරා මරණ වලින් නිදහස් වෙන්න අපි මෙන් දුක පිරිසිත හොයාගනයි යන්නේ. දුක පිරිසිත හොයාගෙන යනකොට ඔන්න දැන් අපට අහු වෙනවා මොකද්ද? ඉස්සල්ලාම වුණා ජරා මරණ කියන දුක. දැන් මේ දුක මොකද්ද? දුක්ඛෝ දුක. දැන් ඔන්න මේ දේශනාවත් එක්ක ගලපලා බලන්න. මේ දුක මොකද්ද? දුක්ඛෝ දුක. ජරාව මරණය දුක. දැන් මෙතෙන් අපි දුන්න අපට හොඳ ජාතියක් ලැබුණොත් ඒක දුක්ඛ දුක නෙමෙයිනේ. බ්‍රහ්ම ලෝකේ දිව්‍ය ලෝකියොත් එහෙම. ඒක දුක්ඛ දුක නෙමෙයිනේ. හැබැයි නැති වෙනවනේ. ඒක ඉපරණාම දුකක් වෙනවා ඊළඟට. දැන් සමහර කට්ටිය කියන දේ තමයි අපට ළඩ වෙන එක මරණ එක දුක ඇත්ත. නමුත් හොඳ සැප ජීවිතයක් ලැබුණොත් එහෙම ජාතිය කියන එක ඒක දුක නෙමෙයිනේ. හැබැයි ඒක වෙනස් වෙන්නේ නැද්ද? ඒක ඉපරණාම දුකේට අයිති. එහෙනම් දැන් ජාති දුක, ජරා දුක, ව්‍යාධි දුක, මරණ ශෝක, පරිදේය දුක්, දොමන සුපායාස මේ හැම එකක්ම එහෙනම් ඔය දුක් දෙකට දාන්න පුළුවන් නේ. දුක්ඛ දුකයි ඉපරණාම දුකයි දෙකට දාන්න පුළුවන්. දැන් ඔන්න අපි දැන් මේක හොයනවා. දැන් අපිට ඉස්සල්ලාම දුවේ මේකෙන් අයින් වෙන්නනේ. දැන් බුදුරණවහන්සේ කියන්නේ අයින් වෙන්න නෙමෙයි. දැන් බුදුරණවහන්සේ මොකද්ද කියන්නේ? මේක පිරිසිදු හොයන්න කියලා. පිරිසිද හොයාගෙන හොයාගෙන යනකොට දැන් ආයතන වල ක්‍රියාකාරීත්වයෙන් මේක අහුවුනේ කියලා දැන් තේරුණා නේද? මම ඊයේ පැහැදිලි කරේ. එතකොට දැන් පංචපාදනස්කන්ධ කියලා ඒකත් මම පැහැදිලි කරා ඊයේ.
මොකද දුක් විග්‍රහ කරනකොට බුදුරණස් අවසානට කියන මොකද්ද? සංකීර්තේන පංචපාදානක්ඛන්දා දුක්ඛා කියලා. දැන් ඔන්න අපට අර දුක්ඛ දුකත් විපරණාම දුකත් කියන කාරණාව අර සංකීර්ත පංචපාදානක්ඛන්දා දුක කියන එක නැතුව මේ දෙකෙන් තේරෙනවා නේ. දැන් ඔන්න මේක හොයන් යනකොට දැන් ඊයේ තේරුම් නැද්ද පින්වතුන්ට? මම අර ඊයේ පැහැදිලි කරලා දුන්නේ අපට මේ එපා වෙන ගතිය මේ සියල්ලක් මේන්නේ ඇහිං රූපේ දකින්න නිසා කියලා නේ. කණින් ශබ්ද අහන නිසානේ මේ ප්‍රශ්නේ තියෙන්නේ. නාසයට ආග්‍රහණය කරන නිසානේ. දිවෙන් රස ලබන නිසානේ. කයෙන් පහස මනසින් අරමුණු මේවා ලැබෙන නිසා තමයි ඔය සියලු දුකකට පදනම. හොඳ දේට ආසාවක් නරක දේට ගැටීමක්. හොඳ දේ වෙනස් වෙනකොට දුකක් නරක දේ තියා ගන්නකොට දුකක්. ඔය ටිකනේ තියෙන ප්‍රශ්නේ. එහෙනම් දැන් අපි හෙවි වෘත්ති මොකක්ද නම් පැහැදිලි කරේ. මේ ඇහෙන් රූප දකින්නේ කොයි විදිහේ මොකක්ද මේ ක්‍රියාවලිය? මෙන්න මේකට කියව පංචපාදනස්කන්ධ ක්‍රියාවලිය කියලා. එතකොට එහෙනම් ජාති දුක, ජරා දුක, ව්‍යාධි දුක, මරණ ශෝක, වැළපීම් දුක්, දුම්න සුපායස කියන මේ ඔක්කොගෙන් පදනම් මොකද්ද? පංචපාදනස්කන්ධ ක්‍රියාවලියනේ. එහෙනම් අන්න එහෙනම් පංචපාදනස්කන්ධ ක්‍රියාවලිය දැක්කහනම් අර සියල්ලක්ම දැක්ක නේද? දැන් අපි හොයාගෙන හොයාගෙන යනකොට දැන් අපට අවසානට අහුවෙනවා මොකද්ද? පංචපාදස්කන්ධ දුක හෙවිය යුතුයි. එහෙනම් මම ඊයේ හොයන හැටි ටිකක් කියලා දුන්නා. එතකොට දැන් අපේ පංචපාදස්කන්ධ දුක කියලා කියනකොටම පංචපාදස්කන්ධ දුකේ මූලික ටිකකුත් මම කිව්වා. ඊළඟට ඒක හොයාගෙන යනකොට මොකද්ද අහුවෙන්න තිබ්බේ අවසානයේ? හැදෙන හේතුවක් නේද? පංචපාදනස්කන්ධය කියලා කතා කරන තැනදී පංචපාදනස්කන්ධය හේතුකින් හැදෙන බව නේද අහුවෙන්නේ? දැන් ඔන්න වීණාව වාදනය කරන හඬ ඇහුනහම හඬ හොයාගෙන යනකොට මොකද්ද හොයාගන්න තියෙන්නේ? හේතුව නේද? වීණාව දන්නේ වාදනය කිරීම නේද හොයාගන්න තියෙන්නේ? හඬ හොයාගෙන යනකොට එහෙනම් දැන් හේතුව ගැන නේද බලන්න තියෙන්නේ? හේතු නිසා නේද දැන් මේ වීණාව මේ මීරි ශබ්දයේ තියෙන්නේ? නැත්නම් වීණාව ශබ්දේ තියෙනවද? අර බල්ලගේ ප්‍රතිබිම්බය හොයාගෙන යනකොට මේ හේතු ටිකක් නේද හම්බෙන්නේ? ගහක හේවන හොයාගෙන යනකොට හේතු ටිකක් නේද හම්බෙන්නේ? එතකොට එහෙනම් ලැබිච්ච ඵලය හේතු නිසා නේද තියෙන්නේ? මං කියුවේ තේරෙනවද? ලැබිච්ච ඵලයේ හේතු නිසානේ තියෙන්නේ. ඒකවල ලැබිච්ච ඵලයේ සකස් වෙච්ච දෙයක් නේද? ලැබිච්ච ඵලයේ තිබිච්ච දෙයක්ද? ලැබිච්ච ඵලයේ තියෙන්නේ ඇයි? එහෙනම් හේතුවෙන් සකස් වෙන දෙයක් නේද ඵලය කියන්නේ? එතකොට මේ පංචපාදනස්කන්ධයන් කියලා කියන්නේ ඇහිං රූප දකින්නකොට අපට ගෝචර වෙන දේවල් කියලා කියන්නේ හේතු වලින් ඇති වෙන දෙයක් නේද? එහෙනම් හේතුවෙන් ඇති වෙන දෙයක් නම් මේක තියෙන දෙයක්ද? එහෙනම් ඒක ස්ථිරයිද? එහෙනම් ඒ ස්ථිරත්වය නැති බව දකින්න අපට ඵලය නැති වෙන්න ඕනද? ඒ ස්ථිරත්වය නැති බව දකින්න අපට කුමක්ද දැකිය යුත්තේ? හේතුව දැක්කනම් මොකද දැක්කේ? අනිත්‍ය නේද? පංචපාදානස්කන්ධය හොයාගෙන යනකොට පංචපාදානස්කන්ධයේ හේතු ටික දැක්කනම් හේතුවෙන් පංචපාදානස්කන්ධයේ ඇති බව දැක්කනම් පංචපාදනස්කන්ධය කියන කාරණා අනිත්‍ය බව නිමෙදි දැක්කේ? පංචපාදනස්කන්ධය නැති වෙලා ගියාද? නෑ. පංචපාදනස්කන්ධ අනිත්‍ය කියලා දැක්කේ කොතනද? හේතු දැක්ක නිසා. එහෙනම් ඒ දැක්කේ අනිත්‍ය නෙමෙයිද? අන්න ඒ අනිත්‍ය දකින්න පුළුවන් දැස් දෙකෙන්. ඒ අනිත්‍ය කොහොමද දැක්කේද? පොඩ හේතු හොයා ගැනීමෙන් නේද? හේතු අහුනේ කොතෙන්ද? ප්‍රඥා චක්කුසේටයි හේතු ටික අහුවෙන්නේ. අවසානට හැබැයි හේතු හැටියට අවිද්‍යාවම අහුවෙන්න ඕන. ඒක මම පටිච්චසමුප්පාද විග්‍රහයේදී කියලා දෙන්නම්. එතකොට එහෙනම් හේතුවෙන් මේ ඵලය ලැබෙන බව නේද අහුවුනේ? අන්න එහෙනම් දැක්කේ මොකද්ද? අනිත්‍ය බවනේ. අන්න ඒකයි අනිත්‍ය කියන්නේ. අනිත්‍ය බව දකින්ද ලැබෙන්න ඕන හේතු නැතුව තිබිච්ච දෙ නැතිවීම නෙවේ. හේතු ටික අහුණා නම් අන්න අනිත්‍ය බව දැකලා. හේතු ටික අහුවෙන්න එහෙනම් පඤ්ඤා චක්කුසය ඕනේ. පඤ්ඤා චක්කුසය නැති හේතු ටික දකින්න බෑ. ඊළඟට දැන්
හේතුවෙන් හටගත්ත ඵලය මොකද්ද? පංචපාදස්කන්ධය නේද? හේතුවෙන් හටගත්ත ඵලය මොකද්ද? පංචපාදස්කන්ධය. දැන් අපි හොයාගෙන ගියේ පංචපාදස්කන්ධයනේ. ඒතකොට හේතු ටික අහු වුණා. හේතුවෙන් උපන් බවක් ලැබුණා. හේතුවෙන් උපන් බව ලැබුණේ මොකකද? පංචපාදස්කන්ධයකනේ. හේතුවෙන් උපන් බව අහු වුණා. හේතුවෙන් උපන් බව ලැබුණේ මොකකද? පංචපාදස්කන්ධයට. එතකොට පංචපාදස්කන්ධය කියන වචනේ තුලම තියෙනවා මේක සකස් වෙන දෙයක් බව. පංචපාදස්කන්ධය කියන්නේ මොකද්ද? සකස් වෙන දෙයක්, සකස් වෙච්ච දෙයක්. තියෙන දෙයක් නෙමෙයි. දැන් වීණාව හඳ තියෙන දෙයක්. දැන් වීණාව නම් තියෙනවා කියලා අපිට ගන්න පුළුවන් නේද? හඳ තියෙන එකක්ද? හඳ මොකද්ද? සකස් වෙච්ච දෙයක්. ඒක මොකද්ද? සකස් වීමක්. ඉතින් පංචවිස්කන්ධය කියන්නේ මොකද්ද? සකස් වෙච්ච දෙයක්. ඒකට කියනවා සංසාර දුක්ඛය කියලා. මොකද්ද ඒකට කියන්නේ? සංසාර දුක්ඛය කියලා ඒකට කියනවා. එතකොට එහෙනම් දැක්කේ සංසාර දුක්ඛයේ කොතනදද? හේතුත් එක්ක නේද? හේතු නිසා සකස් වෙච්ච බව දැක්කම ඒකට කියනවා සංසාර දුක්ඛය. දැන් පින්වතුනි අනිත්‍ය නිසා දුක දකින්න නැද්ද බලන්න කල්පනා කරලා. ඔන්න දැන් මම කියපු ටික හොඳට හිතලා බලන්න. දැන් අනිත්‍ය නිසා දුකයි කියලා දකින්න නැද්ද කියලා. හැබැයි දුක කිවි එපා වෙච්ච එක තියෙනේ. දැන් අපිට එපා වෙච්ච එක තියහු වෙන්නේ මනසටයි කල්පනා ඇස් දෙකටයිනේ. දැන් මෙතන දුක කියලා කිව්වේ සකස් වීම සංස්කාරය. දැන් යදනිච්ඡන් තන් දුක්ඛං කියන න්‍යාය ඔතෙන් දාලා බලන්න ටිකක්. අනිත්‍ය නිසා දුකයි කියන කාරණාව දාලා බලන්න. මේ දෙකම දකින්න තියෙන්නේ ප්‍රඥාවෙන්. අනිත්‍ය බව දකින්නේ ප්‍රඥාවෙන්, දුක බව දකින්නේ ප්‍රඥාවෙන්. යදනිච්ඡන් තන් දුක්ඛං කියලා දකින්නේ ප්‍රඥාවෙන්. අනිත්‍ය බවත් එක්කම දුක බව අහු වෙනවා. මේක තුන් විදියකට දකින එක නෙමෙයි, මේකයි මුලින් අනිත්‍ය දකින තියෙන්නේ. අනිත්‍ය දැක්කනම් දුකක් දැක්ක අනාත්මයක් දැක්ක. අනිත්‍ය දැක්ක කියලා කිව්වේ මොකද්ද? එතකොට හේතුයෙන් උපන් බව දකින ක්‍රියාව. ප්‍රත්‍යයෙන් උපන් බව. පටිච්ච සමුප්පාදය කියන්නේ ප්‍රත්‍යයෙන් උපන් බව. ප්‍රත්‍යයෙන් උපන් බව දැක්ක අනිත්‍ය බව. දුක හොයාගෙන ගියා, ඇති දුක අහු වුණා, ඇති දුක ඇති වෙන හැටි අහු වුණා. අපිට මුලින්ම අහු වුණ ඇති දුකක්, ඇති දුක ඇති වෙන හැටි අහු වුණා, හේතුව අහු වුණා. දැන් මේ කියන කාරණා පිළිබඳව ගොඩාක් අවධානයෙන් අහන්න වෙනවා. මොකද දැන් අපි අර මූලික ගොරෝසු මට්ටමට එහා මේ ධර්ම කාරණාවට යන පැත්තක් දැන් තියෙන්නේ. මුලින්ම දුක ඇති බව අහු වුණා. දැන් ඇති දුක කොහොමද ඇති වුණේ කියලා හොයාගෙන යනකොට හේතුව අහු වුණා. එහෙනම් මුලින්ම ඇහුවනේ හේතුවෙන් උපන් බව. හේතුවෙන් ඉපදිච්ච දෙයක් නෙමෙයි තියෙන්නේ. හේතුවෙන් ඉපදිච්ච දේ තමයි පංචීපාදාරස්කන්ධය. හේතුවෙන් උපන් බවට කියනවා සංස්කරණය. හේතුවෙන් ඉපදිච්ච දේට කියනවා සංස්කාර දුක්ඛය. අන්න අනිත්‍ය නිසා දුකයි කියන්නේ මේක. මේ කිව මොනට තේරෙන්නේ නැහැ හැබැයි. දැන් මේක අපි තේරුම් ගන්න ඕන කියලා අපට කැමැත්තක් ඇති වෙන්න වෙනවා. දැන් මම කියපු කාරණාව ගැන පුංචි හෝ නිර්වද්‍ය භාවයක් Tamanta ප්‍රකට වෙනවා කියලා ඉස්සෙල්ලා බලන්න. සම්පූර්ණයෙන් මේක තේරෙන්නේ නැහැ. සම්පූර්ණයෙන් මේක තේරුම් ගන්න නම් අපිට මොකද තියෙන්න ඕනේ? අපේ යෝනිසෝ මනසිකාරයත් එක්ක තමයි මේක යන්න තියෙන්නේ. දැන් අපි හිතන්නේ දැන් මේ කිව්ව ගමන්ම අනිත්‍යයි කියන එක, දුකයි කියන එක, අනාත්මයි කියන එක මට දැන් හරියටම තේරෙන්න ඕනේ කියලා. හරියටම අනිත්‍යයි කියන එක, දුකයි කියන එක, අනාත්මයි කියන එක තේරුණා නම් එයාට කියන මොකක් කියලාද? සෝවාන් කියලා. එහෙනම් මේ අනිත්‍යයි දුකයි අනාත්මයි කියන එක දැන් තේරුම් ගන්න මගක් මෙතනින් ආවේ නැද්ද? ඒක එක පැත්තකින් අපිට දාන්න පුළුවන්. නමුත් එතනම අපි මම ඇවිදilla. ඒකයි මම කියන්නේ. අපිට දුක කියනකොට ඉපා වෙන ගතියෙත් නෙන්නේ. එතනම අපිට ඇවිදilla මට තියාගන්න බැරි බව ඇවිදillaනේ. එතකොට අපි හේතුප්‍රත්‍ය ඉමසන්න යන තැනදී අහපෝ මම දාගෙන. මං කියවේ තේරුණාද? ඇයි මට තියාගන්න බැරි නිසා දුක කියලා
වචනේ දෙන තැනම අපි හිතන මම ගිහිල්ලා නේද ආපහු. මම ගියා නම් ඒක නිත්‍යයි සපයි වෙන්න ඕනේ. එකයි මේක ගොඩාක් ප්‍රඥාව එතෙන්ද යොමු කරනකම් අපිට දකින්න බෑ. අනිත් තව කාරණාවක් තියෙනවා. අපිට දුක කියන එක දකින්න බෑ අනිත් එකනේ දකින්න නැතුව. මේ දුක කියන ලක්ෂණය දකින්න බෑ අනිත් එකේ ලක්ෂණේ දකින්න නැතුව. අපි දුක කියන ලක්ෂණය තේරුම් ගන්න කොච්චර උත්සාහ කරත් අපිට කොයි රාමුවෙන්ද තේරෙන්නේ? අපේ රාමුව. අනිත්‍ය ලක්ෂණය අපි තේරුම් ගන්න නැතුව අපි දුක කියන එක කොච්චර තේරුම් ගන්න උත්සාහ කරත් අපට තේරෙන්නේ අපේ රාමු. අපේ රාමු දුක කියන්නේ මොකද්ද? මට අකමැති බව, මට එපා වෙන බව අපිට තියෙන ඒ ටික කියන්නේ නේ. ඇයි මම ඉන්නවා මට අකමැති බවයි දුක. එහෙනම් අපි අර අනිත්‍ය බව තේරුම් ගන්න නැතුව අපි දුක බව තේරුම් ගන්න යනකොට අපි මේක මනින්ද යන්නේම මට එපා වෙන ගතියක් එක්කමයි. අන්න ඒකයි මෙතන මේ දුක කියන එක වෙන විග්‍රහයක් මේක. මේක ප්‍රඥාවෙන් දැකිය යුතු විග්‍රහයක්. සබ්බේ සංඛාර දුක්ඛ කියන කාරණාව අර දුක්ඛ දුක්ඛ විපරණාම දුක්ඛ කියන එක නෙමෙයි. අර අරක දුක්ඛ දුක්ඛ කියලා විපරණාම දුක්ඛය අදාළයි. ඒ කියන්නේ මම කැමති නැහැනේ මට තියාගන්න බෑනේ කියන කාරණාවදී අර දෙකට තමයි ඒක අදාළ. නමුත් මෙතන ඊට වඩා එහා ගියපු දෙයක්. හැබැයි මෙතන මෙහෙම එකක් තියෙනවා. ඔය දුකත් එක්ක ඔය දුක් සංඥාව කෙනෙකුට හරියට අහු වුණා නම් අනිත්‍ය සංඥාව තේරුම් ගත්ත කෙනාට එයාට වැඩෙනවා ඇතන සමාධියක් අපානිහිත කියලා. ඒක නොපිහිටන සමාධිය. මොකද දුක් සංඥාව ඇතන වැඩෙන දැන් අපි සැපයි කියලාමක් අල්ලගන්නේ පිහිට ඉන්න පුළුවන් නෙමෙයි. අපි යමක් සැපයි කියලා අල්ලගන්නේ ඉන්න පුළුවන් නම් ඒකේ තියාගන්න පුළුවන්. තියාගන්න බැරි නම් අපි සැපයි කියලා අල්ලගන්න පුළුවන් අපිට. අනිත්‍ය බව දකිනකොට ඒ දුක්ඛ සංඥාවත් එක්ක අපට නොපිරණ ගතියක් එනවා. ඒ පිරණ බැරි ගතියක් එනවා. මෙන්න මේක නිසා වැඩෙනවා අපානිහිත සමාධිය. අනිත්‍ය වැඩෙනවා අනිමිත්‍ය සමාධිය, දුක්ඛ සංඥාවෙන් වැඩෙනවා අපානිහිත සමාධිය, අනත් සංඥාවෙන් වැඩෙනවා ශුන්‍ය සමාධිය. ඒක තමයි අර විමුක්ඛ තුන මේ චේතෝ විමුක්ති තුන. අනේක මං ඉදා මං හෙවන්නේ දෙකේ තුමුත් කියන්නේ. ඕක මොකද්ද? ඕක මාර්ගයෙන් යන මාර්ගයේ තුල ඉන්න කෙනාට තියෙන සමාධි තුන. ඉතින් මේ අපන්විතය කියන එක දුක්ඛ ලක්ෂණය දැකපු කෙනාට අල්ල ගැනීමෙන් පවත්වන්න පුළුවන්. හැබැයි ලක්ෂණය දැකපු කෙනාට, නොදකපු කෙනාට නෙමෙයි. දුක්ඛ ලක්ෂණය දැකපු කෙනාට ඒ සමාධියක් හිතේ පවත්වන්න පුළුවන් අපන්විත සමාධිය කියලා. මේක ටිකක් අපි තව ටිකක් තේරුම් ගන්න ඕනේ. මේ ධර්ම කාරණා අපි දැන් මේක ප්‍රශ්නයක් කියලා අපේ ජීවිතේට ආවට පස්සේ දැන් අපට මේක යෝනිසෝ මනසිකාරය කරන්න දෙයක් බවට පත් වෙනවා. එතකොට අන්න යෝනිසෝ මනසිකාරය කරනකොට ආය කවුරු කියන්න ඕනේ නැහැ කුම්භංග සේව නිදුරු කරන්න කියලා. හරි බාර අහු වෙනවනේ. ඇයි මේක යෝනිසෝ මනසිකාරය කරනකොට අන්න Tamanට කලිත පාර නිවැරදි පාර අහු වෙනවා. තමන්ගි ලැබෙන ආධ්‍යාත්මික ප්‍රමුජිත බව හිතා ගන්න බෑ ඒක. මොකද ඒ කාරණාව වැටහෙන්නට. හැබැයි මේ වැටෙන කාරණාව ධර්මයට පටහැනි වෙන්න බෑ. බුදුරණව සදාල ධර්මයට පටහැනි දෙයක් වෙන්න බෑ. මේක ධර්මයටම අදාළ දෙයක් වෙන්නට ඕනේ. ඊළඟට දැන් ඔන්න ඒක දැන් ටිකක් තේරුම් ගන්න. තව මොනවා හරි තේරුම් ගන්න අවශ්‍ය නම් අපි ධර්ම සාකච්ඡාවේදී ටිකක් කතා කරමු. දැන් ඔන්න අනිත්‍ය ලක්ෂණය නේ. දෙක දුක්ඛ ලක්ෂණය. දැන් මේක යම් හරි හේයාවක්කට වුණාද? දැන් මේ විදිහට තේරුම් ගත්තා නම් අර තර්කයේ දැන් දාන එක හරි නෑ නේද? අනිත්‍ය නිසා දුකයි කියන එක වැරදි කියන තර්කය සම්පූර්ණ පුස්සක් නේද? අයි මේ ලෙඩ වෙන්න තිබි අසනීප සුව වෙන එක මේ දුක වෙන්න කොහොමද කියලා ওই වගේ යම් තර්කයක් දාන එක පුස්සක් නේද? මේ විදිහට හරියට කෙනෙක් තේරුම් ගන්න ගියාද? එහෙනම් බුදුරණවහන්සේගේ ධර්මයේ තේරුම් නොගැනීම නේද වැරදි අතවලට යන්නේ? හැබැයි බුදුරණවහන්සේගේ ධර්මයේ තේරුම් ගන්න බැහැ නේද ලීසි? ඒකට ප්‍රඥාව වැඩි වෙන්න ඕනේ නේද? යොන්සි මනසිකාරය තියෙන්නට ඕනේ. ඔන්න අනිත්‍ය බව තමයි දැන් විග්‍රහ කරේ. දැන් ඔන්න දුක් බවත් විග්‍රහ කරා. දැන් ඔන්න මේ දුක් තුන ටික තේරුණානේ දුක් තුන. දැන් මේ සූත්‍රේ තියෙනවා නේද මේ දුක් තුනම ප්‍රහාණය වෙනවා කියලා නිවරණ යොමු වෙච්ච විවේකී විරාග නිරෝධයත් එක්ක මාර්ගය වැඩනකොට
දැන් මෙතන මේ වැඩේට මාර්ගය මොකද්ද එතකොට? දැන් මේ විදිහට සත්‍ය ස්වභාවය මේ දකිනකොට මොකද්ද වෙඩින මාර්ගය? මේ දර්ශනේ සම්මාදිට්ඨිය නෙමෙයිද? මේ යොමු දිට්ඨි සම්මාදිට්ඨිය දැන් මේක නිවරට යොමු වෙලා නෙමෙයිද තියෙන්නේ? සම්මා සංකප්පේ නෙමෙයිද වෙන්නේ? මම අර විස්තර කරේ මහා චත්තාරීසක මහා සලායතනක සූත්‍රවල සම්මාදිට්ඨි සම්මා සංකප්ප සම්මා වාචා කියන්නේ මොකක්ද? දැන් මේ ඇසේ සත්‍ය හොයාගෙන යන්නේ. ඇස කියන්නේ මොකද්ද කියලා? රූප විඥාන කියන්නේ මොකද්ද කියලා සත්‍ය හොයාගෙන යන්නේ. හොයන් යනකොට මේ සත්‍ය අහුවේ නන්නේ. චක්කුන් ඥානාති පස්සති. රූපං ඥානාති පස්සති. දැන් මේ සත්‍ය දකින්නේ. හේතුපත්ති බව දකින්නේ. එහෙනම් මොකද්ද වෙන්නේ? සම්මා දිට්ඨි, සම්මා සංකප්ප, සම්මා වාචා, සම්මන්තා ජීවායාමහති සමාධි පඤ්ඤා. එතකොට ඉතින් මේ දුක් තුනම ඉක්මවන්නේ නැද්ද? දැන් මේ දුක් මේ දුක මතනේද පදනංගලා තියෙන සියලු දුකයි කියන වැටද? එහෙනම් මේ තුනම ඉක්මවන්නේ නැද්ද? බලන්න මේ බුදුරණවහන්සේගේ ධර්මය හරියට තේරුම් ගත්තොත් කිසිම දහම් කාරණාවක් නෑ පරස්පර. හැබැයි හරියට තේරුම් ගන්න ඕන. හැබැයි හරියට තේරුම් ගන්න බෑ අපි බුදුරණවහන්සේ කියපු ක්‍රමෙත් එක්ක බලන්න නැත්තම්. අපට තේරෙන කෝණයෙන් බැලුවොත් හරියන්නේ නෑ. අපට වැටෙන කෝණයෙන් බැලුවොත් හරියන්නේ නෑ. අපට තව කෙනෙක් දුන්න අර්ථකථනය ඒක වැටුණා කියලා අපි ඒක බුද්ධ භාෂිතයේ ඇඳලා හරියන්නේ නෑ. අපි බුද්ධ භාෂිතයේ තියෙන අර්ථය අපි ගන්න ඕනේ මිසක් අපේ අර්ථ බුද්ධ භාෂිතයේ දාලා හරියන්නේ නෑ. ඒක හොඳට මතක තියාගන්න. ඒක යම නිරන්තරයෙන් කියන්නේ බුදුරණවහන්සේ කියපු දේත් එක්ක අපි දැන් තේරුම් ගන්න දේ ගැළපෙනවද බලන්නට ඕනේ. අපේ දේ ඒකට ගැළපෙන එක නෙමෙයි. ඒක නිරවුල්ව තේරුම් ගන්න උත්සාහ කරන්න ඕනේ. දැන් ඔන්න අනිත්‍ය ලක්ෂණයේ දුක් ලක්ෂණයේ ටිකක් වැටහෙන්න ඇති. සියාවක් හරි ප්‍රකට වෙන්න ඇති. දැන් අපි අනාත්ම ලක්ෂණේ බලමු. අනාත්ම ලක්ෂණේ බලද්දී බලන තැනම ප්‍රශ්නයක් තියෙනවා. ඔන්න හිතන්න කාරණාවක් තියෙනවා. සූත්‍රය ඒ කියන්නේ අනාත්මය කියන බලන තැන. අප මං අර ගාථාව ගන්නම්කො. සබ්බේ ධම්මා අනාත්තාති යදා පඤ්ඤාය පස්සති අත නිබ්බින්දති දුක්ඛේ සමග්ගෝ විසුද්ධිය. ඒතර මොකද්ද තියෙන ප්‍රශ්නේ බලන තැන? සබ්බේ සංඛාර අනාත්තා කියන්නේ නැහැ. මොකද කියන්නේ? සබ්බේ ධම්මා අනාත්තා කියලා කියන්නේ. එහෙනම් එතන හිතන්න යමක් තියෙනව නේද? ඔන්න හිතනකොට වැරදි විදිහට කියලා හරියන්නේ නැහැ. ඔන්න කෙනෙක් වැරදි විදිහට හිතුවම මෙහෙම අහුවෙනවා. ඔන්න දැන් මම අද අහුවෙච්ච ක්‍රමයක් මේ කියන්නේ. සංඛාර කියන්නේ සංකතයි. ධම්මා කියනකොට නිවනත් අදාළයි. ඒ නිසා නිවනයි මේක වැරදි ක්‍රමයක්. මම වැරද්ද පෙන්වන්නම් ඉස්සෙල්ලා. අපි ඉස්සෙල්ලාම තේරුම් ගන්න ඕක. නිවනයි සංකතයි දෙකම එකතු කරලායි මේ ධම්මා කියලා කියන්නේ. ඒකයි අනාත්මයි කියලා කියන්නේ කියලා ඔන්න අද අර්ථකථනයක් තියෙනවා. ඔන්න ඔය ගාථාව ටික බලන්න හොඳට. සබ්බේ ධම්මා අනාත්තාති. සියලු ධර්මයන් අනාත්ම වශයෙන් යදා පඤ්ඤාය පස්සති මනා ප්‍රඥාවෙන් දකිනකොට අත නිබ්බින්දති දුක්ඛේ එකල්ලි දුකට කල කියනවා ඒස මග්ගෝ විසුද්ධිය. ඒ මොකද්ද? නිවනට මග. එතකොට සබ්බේ ධම්මා අනාත්තා කියන එක නිවන දැම්මොත් ගැලපෙනවද? සබ්බේ ධම්මා අනාත්තා කියන්නේ මොකද්ද? නිවනට මග. හැබැයි මේක හරියට සූත්‍රයේ දේශනා බලන්න තියෙන නිසා මොකද කරන්නේ? තේරෙන්නේ නැති නිසා සමන්ත වැටෙන එකක් දානවා සංඛාර කියලායි නැත්නම් සංඛාර කියන්නේ සංකතයයි නිවනයි මේ දෙකම එකතු කරපු නිසා මේකට ධම්මා කියලා දාලා අන්න මෙතන සබ්බේ ධම්මානත්තා කියලා කියනවා. හැබැයි අර ගාථාවේ අවසාන පදේ වැටහිලා නැහැ. එතන කියන මොකද්ද? ඒස මග්ගෝ විසුද්ධිය. මේක නිවනට මගයි. එතකොට පින්වතුනි මේ සංඛාර අනිත්‍ය බවත් සංඛාර දුක බවත් ධර්මයන් අනාත්ම බවත් කියන්නේ නිවන නෙමෙයි. මොකද්ද? නිවනට මග. නිට්ටයයි සැපයි ආත්මයි කියන්නේ මග නෙමෙයි දුස්තිය. අන්න මම තුන් ගොල්ලක් විග්‍රහ කරනවා. එක ගොල්ලක් තමයි පුතජන. ඒ තමයි නිත්‍යයි සැපයි ආත්මයි කියලා ගැනීම පුතජන දර්ශනය. ආර්ය මාර්ගයන පුද්ගලිය හත් දෙනාගේම ලක්ෂණය මොකද්ද? හත් දෙනායි මාර්ගය යන්නේ ඉන්නේ නේ? අට දෙනෙක් නෑ. මම කියවෙක තේරෙනවද? මාර්ගයන ඉන්නේ කී දෙනායිද? හත් දෙනයි. ඒ හත් දෙනාම සංඛාර අනිත්‍ය වශයෙන් සංඛාර දුක් වශයෙන් ධම්මානත් වශයෙන් දකින්නේ. ඒ හත් දෙනාම
අටවෙනිය කවුද? රහතන් වහන්සේ. එයාට එකක්වත් අදාළ නැහැ. ඒ සංකතයක් සංඛාරයක් නෙදකින්න තියෙන මගනේ. ආසිරෝම සූත්‍රය, අලගද්දුම සූත්‍රය මහල ඇති. රහතන් වහන්සේ කියන්නේ පහුර අතහැරපෙච්ච කෙනනේ මග ඉතර වෙලා. පහුර අතහරිනව නෙමෙයි අතහැරිනවා. මග අවශ්‍යයි යන්න. ඊයාර පස්සේ මග අනවශ්‍යයි. අයින් කරනව නෙමෙයි. අතහැරෙනවා. එහෙනම් මේ මග කියන කාරණාවක් අදාළ නැහැ රහතන් වහන්සේට. රහතන් වහන්සේ ගැන තේරුම් ගන්න තව එහාට යන්න වෙනවා. දැන් මම ඊයේත් මම අහ ප්‍රශ්නවලදී මම කිව්වනේ නේ. රහතන් වහන්සේ ගැන තේරුම් ගන්න දැන් රහතන් වහන්සේ ගැන ප්‍රශ්න එනවා අපට හිතට. ප්‍රශ්න එන්න ඕන ඇත්තටම. එන්න නැත්නම් ඉතින් ආයේ මේ ප්‍රශ්නයක් නැහැ නේ. ප්‍රශ්න එන්න ඕනේ අපට. හැබැයි ප්‍රශ්නේ ඇවිදිලා ප්‍රශ්නේ වැරදි විදිහට ගන්න එපා. ප්‍රශ්නේ තේරුම් ගන්න ප්‍රශ්නේ ලෙහින මාර්ගයට බහින්න ඕනේ. ප්‍රශ්නේ ගැටල හෙන මාර්ගයට කියන හරියන්නේ නැහැ. දැන් එනම් අපි බලමු මේ ධම්මනත්තා කියන්නේ මොකද්ද කියන එක. ඔන්න ඔය දැන් ටිකක් හිතන් දෙනවා නේ. දැන් අරක වැරදි නම් ධම්මනත්තා කියන්නේ මොකද්ද? ඇයි බුදුරණවහන්සේ සංඛාරනත්තා කියනවා සංඛාර දුක්ඛා කියනවා. දැන් සංකතයි අසංකතයි අතර වෙනමකුත් නැහැ නේ. නේද? දෙකයි ලෝකේ එකක් සංකතේ අනික අසංකතේ. එකක් සංඛාර අනික විසංඛාරේ. ඔය දෙකනේ තියෙන්නේ. සංඛාරය කියන්නේ ලෝකයේ පැවැත්ම, විසංඛාරය කියන්නේ නොපැවැත්ම, නිවන. නමුත් මෙතන ධම්මා කියන වචනේ දාලා තියෙන්නේ. පින්වතුනි සංඛාරයක් කියන කාරණාව ගැන්නේ වෙන්නේ කොහොමද? සකස්නීමට පදනම මොකද්ද? අවිද්‍යාව නේද? සකස්නීමට පදනම මොකද්ද? අවිද්‍යාව නේද? එතකොට අවිද්‍යාව පදනමක් තුල තියෙන්නේ මම කියලා ගැනීම නෙමෙයිද? මම කියලා ගැනීමක් එක්කෙනෙක සංස්කාර ක්‍රියාකරත ඉඳ තියෙන්නේ. ඉතින් මම කියලා ගත්ත දෙයක මම නැහැ කියන එක හරියද? මම කියලා ගත්ත දෙයක මම නැහැ කියන එක හරියද? එහෙනම් සබ්බේ සංඛාර අනත්තා කියලා දාන න්‍යායම වැරදි. අර්ථය නෙමෙයි මම පැහැදිලි කරේ මේ. ඉස්සලම න්‍යාය පැහැදිලි කරේ. අර්ථය පස්සේ පැහැදිලි කරන න්‍යායම වැරදි සබ්බේ සංඛාර අනත්තා කියලා දාන. සංඛාරයක් කියන්නේ මොකද්ද? සකස් වීම. සකස් වීම පදනම මොකද්ද? අවිද්‍යාව. අවිද්‍යාව පදනම තියෙනවා නම් එතන තියෙන්නේ මම කියලා ගැනීමක් එක්කනේ. එතකොට මම කියලා ගැනීමක දේ තුල මම නැහැ කියන කියමන හරියද? මම කියලා ගන්න දේක මම නැහැ කියන එක හරියද? එහෙනම් සබ්බේ සංඛාර අනත්තා කියන න්‍යාය වැරදි. එහෙම දාන්න බෑ. ඒකයි බුදුරණවහන්සේගේ ධර්මයේ අඩුවක් නැත්තේ. බුදුරණවහන්සේගේ ධර්මයේ පුංචිව අඩුවක් නැහැ. කිසි කෙනෙකුට ඇඟිල්ලක් දික් කරන්න බෑ. එච්චරට මේ ධර්මයේ පිරිසිදුයි. එච්චරට මේ ධර්මයේ නිරවුල්. කිසි අඩුවක් නැති. ඒකයි සබ්බේ ධම්ම අනත්තා කියන්නේ. ධම්ම අනත්තා කියන කාරණාවේදී ඔන්න අනිත්‍ය ලක්ෂණේ බලමු සූත්‍රේ අනත්ත ලක්ෂණේ. ඔන්න රූපය නිත්‍යද අනිත්‍යද කියනවා. අනිත්‍යයි. යමක් අනිත්‍ය නම් දුකද සැපද? දුකයි. යමක් අනිත්‍ය නම් දුක නම් වෙනස් වෙන ස්වභාවයට අයිති නම් මම කියලා ගැනීම සුදුසුද? සුදුසුනේ. මම කියලා ගන්න එපා නෙමෙයි කියන්නේ. මොකද්ද කියන්නේ? සුදුසුද? වැරද්ද මොකද්ද? මම කියලා ගැනීම. එහෙනම් දැන් ඔන්න සංස්කරණයක් වෙන්නේ ඇයි? මම කියලා ගත්ත නිසා නේද? සංස්කරණයක් වෙන්නේ ඇයි මම කියලා ගත්ත නිසා? දැන් මම කියලා ගත්ත දේ තුළ මේ සංස්කරණය බලන්නේ. සංස්කාරය කියලා උනේ මම කියලා ගත්ත නිසා. දැන් ඒකේ අනිත්‍යත්වය දැක්කා. එතන දුක්ඛත්වය දැක්කා. එතකොට අනිත්‍යත්වය දුක්ඛත්වයක් කියන දේ ලැබෙන්න හේතුනේ සංස්කරණයට මම කියලා ගත්ත නිසා. නේද? එතකොට එනම් එතින්ද මම කියලා දැමීම හරිද? සංඛාරණත්ත නෙමෙයි. ඒ දැම්මදී වැරදි බව දැක්ක. ඒකයි කියන්නේ ධම්මනත්ත කියන්නේ. ඔක හොඳට ටිකක් අමාරු තේරුම් ගන්න. මම මේක කියමු පදලන් ටික හොඳට හිතලා බලන්න. සංඛාරණත්තා නෙමෙයි ධම්මනත්තා කියන්නේ මේ ක්‍රියාව අනාත්මයි කියලා බලන්න නෙමෙයි කිවි. ක්‍රියාව අනිත්‍යයි කියලා දැක්කා. ක්‍රියාව දුක්ඛයි කියලා දැක්කා. නමුත් ක්‍රියාව අනාත්මයි කියලා නෙමෙයි බලන්න කිවි.
ක්‍රියාව ආත්මයි කියලා ගැනීම වැරදි. ක්‍රියාව ආත්මයි කියලා ගැනීම වැරදි. ඒ ක්‍රියාව ආත්මයි කියලා ගත්ත දේ තමයි අනිත්‍ය දුකයි කියලා අපි දැක්කේ. අන්නේ ක්‍රියාව දකිනකොට ආත්මයි කියලා ගැනීම වැරදි. අනාත්මයි කියලා ගන්න නෙමෙයි කියන්නේ. ආත්මයි කියලා ගැනීම වැරදි බවයි අනාත්මයි කියන්නේ. තේරුණාද? ආත්මයි කියලා ගැනීම වැරදි බවයි අනාත්මයි කියන්නේ. අපි වැරදි දෘෂ්ටියක තුල ඉන්නේ. මොකද්ද වැරදි දෘෂ්ටිය? ආත්මයි කියලා ගැනීම. අපේ වැරදි දෘෂ්ටිය මොකද්ද? ආත්මයි කියලා ගැනීම වැරදි දෘෂ්ටිය. එතකොට මේ සංස්කරණේ සංස්කාරත්වයේ දකිනකොට මොකද ලැබෙන්නේ? ආත්මයි කියලා ගැනීම වැරදි කියලා. අන්න එකට මොකද කියන්නේ? අනාත්මයි කියලා. නැතුව මම දාන්න නෙමෙයි යා අනාත්මයි කියන එක. අපි දාගත්ත නියමයේ වැරදි. නිත්‍යයි කියලා ගත්ත නිසා අපි දාගත්ත මොකද්ද? ආත්මයි කියලා. අනිත්‍ය වශයෙන් දකිනකොට දකිනවා මොකද්ද? ආත්මයි කියලා දා ගැනීම වැරදි. අන්න ඒකට කියනවා සබ්බේ ධම්මානත්තා කියන. ඒක සංකාරණත්තා කියන්න බෑ. ධම්මානත්තා. ඒක තමයි උදේට කල්පනා කරන්න. මොකද මේක තේරුණා නම් ආයේ වෙන මේ මට වැටහිලා නෙමෙයි. එහෙනම් මේක කල්පනා ඔන්න මං කීප කාරණා තුල හිතන්න ඕන ටිකක් අහුවෙලා නැද්ද? හිතන්න ඕනේ කහුවෙනවා නේද? අන්න එහෙනම් එක හිතන්නේ. මේක තේරුණා නම් එයාට සක්කාදිට ප්‍රහාණය කරන්න ආ වෙන දෙයක් කරන්න දෙයක් නැහැ නේද? එහෙනම් යෝනිස මනසිකාරය කරන්න දැන් යම අහුණා නේ? අන්න යෝනිස මනසිකාරය කරන්න. එතකොට නිවැරදි මඟ අහුවේ. කුම්භගේ සේවනයේ දුරු වෙයි. ප්‍රමුදිත භාවය ඇති වෙයි. එතකොට අන්න ආයේ කායවත් අහන්න ඕනේ සක්කාදිටිය ප්‍රශ්නේද? සක්කාදි දුරු වුණාද නැද්ද? රාගයේ ප්‍රශ්න නැද්ද? ඔය ඔක මොකුත් නැහැ. දුර වෙලා යනවා ඊළඟට. ඇයි? මේ මාර්ගයේ විනිවිද දකිනකොට. එහෙනම් පින්වත්නි මෙන්න මේ විදිහට අපි දැක්කොත් මම තව උදාහරණ ටිකක් එක කියන්නම් ඕන නම් මොකද මේ ඇත්තරම අපි මේ සංඛාර කියන කාරණාවයි අපි ගොඩක් දාගෙන තියෙන බාහිර දෙයට. සම්මඟරි ඉදා උදාහරණයක් වුණා මගේ ඇඟේ පිළිකාවක් හැදෙන උදාහරණයක් කිව්වනේ. මගේ බඩේ පිළිකාවක් හැදෙනවා. නම් පිළිකාව සංස්කාරයක්ද? ඔන්න පිළිකාව තියෙද්දිම මැරෙනවා. සංස්කාරයකට ප්‍රත්‍ය මොකද්ද? අවිද්‍යාවනේ. එහෙනම් පිළිකාව සංස්කාරයක් බවට පත් වෙන්න අවිද්‍යාව තියෙන්න ඕනේ නේ. දැන් මම පිළිකාවක් කියලා දැනගෙන මැරුණාට දැන් මට පිළිකාවක් අහුවෙලා නැහැ. පිළිකාව සංස්කාරයක් කියලා නැහැ. හැබැයි ඔන්න මම පිළිකාව දැනගන්නවා. දැන් මොකද වෙන්නේ? අන්න දැන් සංඛාරයට සංඛාරුනේ කයේ පිළිකාවද අවිද්‍යාව පත්‍යෙන් හටගත්තේ. අවිද්‍යාව පත්‍යෙන් බාහිර දේ නෙමෙයි පින්වතුනි. අවිද්‍යාව පත්‍යෙන් හටගන්න දේ සංස්කාරය කියන්නේ. සංස්කාරයේ හේතුව මොකද්ද? අවිද්‍යාව. මෙන්න මේක හොඳට හිතන්න. මේ හිතන්න ඕනේ පැති ගොඩක් කියලා තිබුණා මේ ධර්මයේත් එක්ක. මම තව උදාහරණයක් කියන්නේ. දැන් අදනේ මේ තාක්ෂණය ගොඩක් දියුණුනේ. ඉස්සර තාක්ෂණය ගොඩක් දියුණුනේ. ඔන්න කිව්වම ලංකාවේ පැවිදිලා ඉන්නවා. මේ දවස්වල පහින් යන්න තියෙන්නේ. සංනිවේදන මොකුත් නැහැ. මම අනුරාධපුර පැවිදිලා මම යනවා දකුණු පැත්තට. ඒතර මගේ අම්මයි තාත්තයි ඔක්කොම කට ජීවත් වෙනවා. ඔන්න මගේ අම්මා මැරිලා. මම දන්නේ නැහැ. මම ඔන්න ගමනක් යනකොට කොහේ දේර අතරමැදදී මට අම්ම වගේම කෙනෙක් හම්බෙනවා. ඇතර පේනවා. මං ඒක උන මට මොකද එන්නේ නිමිති? ආ අම්මා කතා කරන්න ඕනේ. මේ මගේ අම්මා කියලා නිමිති එනවා නේ. ඒතර මාතුලින් අම්මා මැරෙලද? ඉතින් සංස්කාරේ බාහිර නම් අම්මා මැරිච්ච එක මට සංවිධානයක් ඉන්න ඕනේ. නේ? අම්මා මෙහි මැරිච්ච එක මම මට රස ගාලා සංවිධානයක් ඉන්න ඕනේ. නමුත් සංස්කාරේ පත්‍ය අවිද්‍යාව. අවිද්‍යාව පත්‍යනේ සංස්කාරේ තියෙන්නේ. එහෙම නැතුව පින්වතුනි භෞතික දේත් එක්ක ඉන්නේ. භෞතික දේ ඕනේ. භෞතික දේ නැත් නෙමෙයි. ඒකයි මේක ගොඩක් සියුම් වෙන්නේ. දැන් කෙනෙක් කොහොම කියනකොට නැහැ කියන කාරණාවට නහපෝ යන්නේ.
නේද? කෙනෙක් කොහොම කියනකොට යන්න යන්නේ නැතිත්වයකට, නැති බවකට. ඒක දෘෂ්ටියක්. ඇත කියන එකත් නැත කියන එකත් දෙකම දෘෂ්ටි දෙකක්. පටිච්චසමුප්පාදය දකිනකොට දෘෂ්ටි සියල්ලක්ම දුර වෙලා යනවා. ඉතින් එහෙනම් පින්වතුනි මෙන්න මේ කාරණා ටික පොඩ්ඩක් තේරුම් ගන්න උත්සාහ කරන්න. දැන් මේ ත්‍රිලක්ෂණය ගැන මම මේ පැහැදිලි කරන්න යෙදුනේ අපි ත්‍රිලක්ෂණය ගැන ඇති කරගත්ත වැරදි වැටහීම නිසා අපිවම කෙනෙකුට මුලා කරන්න පුළුවන් වෙලා තියෙනවා. වැරද්ද අපේමයි. අපි නිවැරදිව බුදුරණවහන්සේ කියපු ක්‍රමයට මේක හොයාගෙන ගියා නම් ඔක වෙන්නේ නැහැ. ආයේ බුදුරණවහන්සේගේ ත්‍රිලක්ෂණය ගැන සූත්‍ර කීපයක් තියෙනවා අංගුත්තරනිකායේ චක්කනිපාතේ. උත්කිට්ඨාසක සූත්‍රයයි අනවත්ත සූත්‍රයයි අතම්මි සූත්‍රයයි. අතම්මි සූත්‍රයේ තුළ බුදුරණවහන්සේ පැහැදිලි කරනවා මේ ධර්මයන් අනාත්ම වශයෙන් කෙනෙක් දකිනකොට එයාට අහු වෙනවා කියනවා. ඒ කියන්නේ මේ සත්‍ය සම්පූර්ණ දකින කෙනාට හේතුත සුදිත්තෝ හෝති හේතු සමුප්පන්නාච ධම්මා. හරියට සත්‍ය දැක්කනම් අනිත්‍ය දැක්කනම් දැන් අපි අනිත්‍යයි කියලා අපට අහුවෙන්නේ හටගත්ත නැති වුණා හටගත්ත නැති වුණා නැතිවෙන කියලා තියෙනවා අපට අපි ශුන්‍යතාවයක් කියන්නේ කොහොමද? ආවා තිබ්බ ගියා. හටගත්ත නැති වුණා. අපට අනිත්‍ය දකින්න නැති වෙන්න ඕනේ. අපි හිතන්නේ අනිත්‍යයි කියලා කියන්නේ නැති වෙලා යන දෙයටමයි. නැති වෙලා යනවා කියලා ගන්න දේ තුරම තියෙනවා ඇති වෙච්ච දේකට. අනිත්‍යය කියන්නේ නැති වෙනවා කියන එක නෙමෙයි. හේතු නිසා හට ගන්නවා කියන එකට. විදර්ශනාව කියනවා කියන්නේ හේතු හම්බ වෙනවා කියන එකට. අන්න ඒකයි මෙතන පැහැදිලි කරනවා හේතුත සුදිට්ඨෝ හෝති හේතු සමුප්පන්නාච ධම්මා. මේ දෙකම හට තේරුම් ගන්නවා ධර්මය දකින කෙනා. විනාශ වෙනවා නෙමෙයි දකින්නේ. හේතුත් දකින්නවා හේතුන් උපන් ධර්මයක් දකින්නවා මේ දෙකම දකින්න ප්‍රඥා චක්කුසේ. හරියටම දැකලා හේතු ටික නිරුද්ධ වුණා නම් ඇති වෙච්ච දේ නැතිවීම නෙමෙයි හේතු ටික නිරුද්ධ වුණා නම් අන්න ආයේ ඵලයක් කතා කරන්න බෑ. එයාට මොකද්ද කියන්නේ? රහතන් වහන්සේ. නිරෝධය කියන සත්‍ය කෙනෙකුට සාක්ෂාත් වුණා නම් එයා කවුද? රහතන් වහන්සේ. එතකන් නිරෝධය දකින්නේ කොහොමද? පඤ්ඤා චක්කුසේ. ඒකට උදාහරණයක් තියෙනවා බුදුරජාණන් වහන්සේගේ කෝසම්බි සූත්‍රයේ සංවිතනිකායේ දෙකේ. පඤ්ඤාවෙන් දකිනවා කියන කාරණාවට. දැන් මොන එතනදී පටිච්චසමුප්පාද ගැන විග්‍රහය කියන්නේ ස්වාමීන් වහන්සේ කිව්ව දෙනෙක් අතර එක ස්වාමීන් වහන්සේමක් කියනවා පටිච්චසමුප්පාද සමුදය දකිනවා, නිරෝධය දකිනවා, භව නිරෝධ නිබ්බාණං කියලා දකිනවා. ඒ ස්වාමීන් වහන්සේ අරහත් දෙක ලැබුවට පස්සේ නිස්සද්ද වෙනවා. ඒ කියන්නේ රහත්. තව ස්වාමීන් වහන්සේ නමකින් ඔය ප්‍රශ්නේ ඇහුවාට පස්සේ ඒ ස්වාමීන් වහන්සේ ඔය විදිහටම උත්තර දෙනවා. රහත් දෙක ලැබුවට පස්සේ රහත් නැහැ කියනවා. අර ස්වාමීන් වහන්සේ නිස්සද්ද වුණා මේ තනත රහත් නැහැ කියනවා. එතකොට මාර ප්‍රශ්නයක්. පටිච්චසමුප්පාද සමුදය දැක්කා, නිරෝධය දැක්කා, භව නිරෝධ නිබ්බාණං කියන එක දැක්කා නමුත් රහත් නැහැ. ඊළඟට අර ස්වාමීන් වහන්සේ ඇහුවා මේ මේ එහෙම වෙන්නේ කොහොමද කියලා. දැන් ඒතොර මේ ප්‍රශ්නේ ඇති වෙන්නෙම ධර්මයේ හරියටම නොතේරිච්ච නිසා. ඔන්න බුදුරන් එයා ඒ ස්වාමීන් වහන්සේ උත්තරයක් දෙනවා. කාන්තාරය කියනවා ගමනක්. අධික පිපාසයි. ඒතර අධික පිපාසාව කියන්නේ ලොකු අසහනයක් නේ. කාන්තාරේ මැද එයාට දකින්න ලැබෙනවා ලිඳක්. ලිඳේ වතුර තියෙනවා හොඳටම. වතුර ගන්න බාල්දියක් තියෙනවා. වතුරත් පිරිසිදුයි. දැන් බොන්න පුළුවන් කියලා දකිනවා. තාම්බීලනේ. හැබැයි ආ බොන්නේ නැද්ද පින්වතුනි? ඇයි අධික අසහනයක් වතුර විපාසාව? දැන් වතුර ගන්න බාල්දියක් තියෙනවා. වතුරත් හොඳටම තියෙනවා. බීමේ හැකියාවක් තියෙනවා. එයා අනිවාර්යෙන් බොනවා නේද? හැබැයි බීලා නැහැ. අන්‍යා කියනවා රහත් නොවිච්ච සීම දෙනවා. රහත් නොවිච්ච සියලු දෙන කයින් ස්පර්ශ කළ නැහැ. හැබැයි පිපාසාව සංසිඳන බවක් දකිනවා. පිපාසාව සංසිඳිය හැකි බවක් දකිනවා. සංසිඳන පුළුවන් මාර්ගයක් දකිනවා. වතුර ටිකක් දකිනවා. සියල්ලක්ම දකිනවා. නමුත් සංසිඳිලා නැහැ. අන්‍ය වගේ කියනවා පටිච්චසමුප්පාදයේ ධර්මයේ සියල්ලක්ම නිරවුල්. නමුත් විතර නිරෝධයේ සාක්ෂාත් කරලා නැහැ. අපි මේ දැකීමේදී නිරෝධ අපි දැක්ක කීවනම් එහෙම. නිරෝධ අපි සාක්ෂාත් කරනවා කීවනම් එහෙම. ඒක බොරුවක්. එහෙම වුණා නම් එයා කවුද? රහත්. නිකලෙස්. ඒ හේතු දුරු වෙනවා. නිරෝධයේ සාක්ෂාත් වෙන්න කුමද්ද විය යුත්තේ?
හේතු ටික නිරුද්ධ විය යුතුයි. එතකොට අපි මේ සම්මුතිය වය දකින්නවා කියලා මොකද දැකිය යුත්තේ? අවිද්‍යාවෙන් හටගන්න බවක්, අවිද්‍යාව නැතිවීමෙන් නැති වෙන බවක් අන්න කච්චානගොත්ත සූත්‍රයේ හොඳට පැහැදිලි කරනවා. නමුත් අපි දකින්නේ හටගත්ත නැති වුණා, හටගත්ත නැති වුණා, ආවතිත්ව ගියා, ආවතිත්ව ගියා. අපි දකින්නේ කොහොමද? හැබැයි මේ දැක්ක කාගේද? මගේ. අන්න ඒකයි මේ හරියට ධර්මයේ තේරුම් නොගෙන අපි යමක් කරනකොට අපි ගොඩාක් හොදා වෙලා යනවා. ඒකම කිව්ව අපි තේරුම් අරගෙන කරන්නේ. කරන්න එපා නෙමෙයි, කරන්න ඕනේ. හැබැයි මොකද්ද කරේ යුත්තේ? හරි දෙක. දැන් ඔන්න මට කිරි ඕනේ. මට ඉක්මනින් කිරි ගන්න ඕනේ. අපිට පේනවා එල්ල දෙනගේ අන් දෙක. ළඟට ගිහිල්ලා කිරි ගන්න ඕනේ කියලා මට අදිනවා අදිනවා අදිනවා. අවුරුදු ගණනක් ඇද කිරිනවද? කොච්චරද කිරිනවද? මොන වෙටි කරත් හති දාවන වෙද්ද? කිරියෙන්නේ. අපි කරනවා වැඩ පිළිලා මොනවා හරි. අපිට කේකේවල් හම්බ වෙනවා. මොනවා හරි දේවල් හම්බ වෙනවා අපිට යන මාර්ගයේදී. නමුත් කිරි ලැබෙන්නේ නැහැ. ඉස්තරලාම මොකද්ද බලන්නේ යුත්තේ? කොහෙන්ද කිරි එන්නේ කියලා? කොහෙන් හරි අතර කිරි එන්නේ නැහැ. කිරි එන්නේ කොහෙන්ද කියලා බලන්න ඕනේ. එයා අන්න අරිතෙනින් අද කිරි ගන්නවා. අන්න ඒ වගේ තමයි පින්වතුනි. අපි කරනවා කරනවා කරනවා. හැබැයි කරන දේ හරි දේද කියලා බලන්න ඕනේ. මෙන්න හරි දේ කරන්න මාර්ගයේ මෙන්න මේක තේරුම් අරගෙන කරන්න ඕනේ. මේක තේරුම් අරගෙන නැතුව කරා කියලා කවදාවත් නිවන ලැබෙන්නේ නැහැ. ප්‍රතිඵල ලැබෙනවා. ප්‍රතිඵල ලැබෙනවා නිවන නෙමෙයි. හැබැයි නිවන කියලා ලැබෙකුත් ලැබෙයි. මුලාවට. අනාගාමුණා කියලා ලැබෙයි. සෝතාපන්නා කියලා ලැබෙයි. මුලාවට. ඒක නිසා හොඳට මතක තියාගන්න අපිට මේක තේරුම් ගන්න කොච්චර පැත්තක් අපි හිතන්න තියෙනවද? අපි හරියට හිතුවේ නැත්තම් පින්වතුනි අපේ තියෙන හදිසියයි කලබලයයි ප්‍රඥාව අඩුකමයි අපි වැරදි මාර්ගයටම කරනවා. එහෙනම් අපි හදිසිය දුරු කරන්නට ඕනේ, කලබලය දුරු කරන්නට ඕනේ, ප්‍රඥාව ඇති කරගන්න පැත්තට යන්න ඕනේ. ප්‍රඥාව හැමෝටම ප්‍රඥාව තියෙනවා නම් පින්වතුනි ආයේ මේ වෙන දෙයක් අපිට කරන්න ඕනේ නැහැ නේ. එයා දන්නවනේ ඔක්කොම ටික. ප්‍රඥාව කියන එක දෙයාකාරයි. අන්න ඒක මතක තියාගන්න. එකක් තමයි ලෝකයේ තුන අදාළ දෙයක් තියෙනවා. හැබැයි ඒක නැති කෙනාට බෑ මේක කරන්න. ඉතින් ලෝකයේ තුන මේ ධර්මයේ තේරුම් ගන්න අවශ්‍ය පැත්ත දැන් බෝධිසත්වයන්වත් ප්‍රඥාව තිබ්බනේ. ඊළඟට උපදේශක කෝලිතර ප්‍රඥාව තිබ්බ නමුත් ලෝකෝත්තර ප්‍රඥාව තිබ්බේ නෑ. ඒ කාට ලෝකෝත්තර ප්‍රඥාව තිබ්බේ නෑ. බෝධිසත්වයන් තිබ්බේ නෑ. හැබැයි බෝධිසත්වයන් උපරිමයෙන් තිබ්බ ලෝකෝත්තර ප්‍රඥාවට අවශ්‍ය ප්‍රඥාව. අන්න ඒක අපි තුල තියෙන්න ඕනේ. හැබැයි ඒක අපි තුල තියෙන කියලා තමයි මේක වටහා ගන්න යන්නේ. හැබැයි මේක වැටෙන්නේ ප්‍රඥාවට නෙමෙයි. මේක වටහා ගන්න ප්‍රඥාව ඕනේ. අන්න මේක වටහා ගන්න ඒ ප්‍රඥාව තුලින් අපි හිතනකොට මොකද වෙන්නේ? අර මේක දැකිය හැකි ලෝකෝත්තර ප්‍රඥාව මාර්ගාංගයට අදාළ ප්‍රඥාව ඇති වෙලා සත්‍ය දකින්නේ. ඒක නිසා හදිස්සිය කලබලයේ දුරු කරලා ක්‍රමානුකූලව මේ ධර්ම ඉගෙන ගන්නට ඕනේ. ක්‍රමානුකූලව මේ ධර්ම ඉගෙන ගත්තොත් අපට පුළුවන්කමක් ලැබෙනවා මේ සත්‍ය තේරුම් ගන්න. ඉතින් ඒක නිසා අර හේතුයි හේතු හේතුන් උපන් ඵලයි කියන මේ දෙකම දකින්නට ඕනේ විදර්ශනාව කියලා කියන්නේ. ඊළඟට අනිත්‍ය කියලා කියන්නේ නැති වෙලා යනවා නෙමෙයි, හේතුවත් හේතුන් උපන් බවත් දකින්න. නිරෝධය කියලා දකින්නේ අවිද්‍යාව නිරුද්ධ වීම, නිරුද්ධ වන බවත්. ඒක අර නැති වෙන බව නෙමෙයි, නොලැබෙන බව නෙමෙයි. නොලැබෙන බව නැති වෙන බව නම් නොලැබෙන්නේ නැතිව සාක්ෂාත් වීමක් ඇති වෙන්න ඕනේ ඒක අරහත්තේ. නොලැබෙන බව නැති වෙන බව ඇති වෙන්නේ නොලැබෙන්නේ සහ නැති වෙන්නේ කතාව නැති වෙලා සාක්ෂාත් වීම කියන කාරණාවෙදි අරහත්තේ කියන එක. එතකල් ප්‍රඥාව වෙනුවෙන් නිරෝධය දකින්න තියෙන්නේ. වතුර බීලා නැහැ. ප්‍රඥාවෙන් දකින්න තියෙන්නේ නිරුද්ධ වෙන බව දකිනවා. අවිද්‍යාවෙන් හට ගන්නවා, අවිද්‍යාව නැතිවීමෙන් යුද්ධ වෙන බව ප්‍රඥාවෙන් දකිනවා. සාක්ෂාත් වෙලා නැහැ. නිරෝධාර සත්‍ය සාක්ෂාත් වෙන්නේ කාටද? සත්‍ය ඥානෙ මොකද්ද? සාක්ෂාත් කළ යුතුයි. සත්‍ය ඥානෙට ආව කෙනා අරහත් වෙනකම් එයාගේ තියෙන මොකද්ද? කළ යුතුයි.
සාක්ෂාත් කළ යුතුයි මිසක් සාක්ෂාත් වෙලා නෙමෙයි. දැන් අපි හිතන අපිට දැන් නිරෝධය දකිනකොට හරි කියලා. එහෙනම් ඒ දැකපු න්‍යාය වැරදි. කියම් කෙනෙක් නිරෝධයක් කියලා දැක්කම සාක්ෂාත් වීමක් ඒක වැරදි මාර්ගෙට ගියලා. මොකද සාක්ෂාත් වුණා නම් සාක්ෂාත් වීම තියෙන්නේ රහතන් වහන්සේට විතරයි. පඤ්ඤා චක්කුසෙන් විතරයි සාක්ෂාත් විය යුතුයි කියන නිරෝධයත් එක්ක මේ උද්‍යත්ත ගාමිනී ප්‍රඥාව තියෙන්නේ. ඉතින් ඒ නිසා මෙන්න මේ විදියට ධර්මයේ තුල නිරවුල් කරගන්න වෙන කෙනෙක් ගැත අදහස් මතවාද වලින් නැතුව. ඉතින් ඒ නිසා මේ පින්වත් සියලු දෙනාට මේ කරපු විග්‍රහය මේ දුක්ඛතා සූත්‍රය ඇසුරෙන් කරපු විග්‍රහය මේ සැබෑ ලක්ෂණය කියන්නේ මොකද්ද කියලා තේරුම් අරගෙන බුදුරණවහන්සේ දාල දහමින් සැනසෙන්නට මේ උපකාරයක්ම කරගන්නවා කියලා අදිස්ත්‍යාවනයක් ඇති කරගන්නවා.